අපි අද කතා කරනවා ඉතාම වැදගත් කාරණයක් පිළිබඳව. ඇල්බර්ට් අයින්ස්ටයින් වරක කිව්වා imagination is more important than the knowledge කියලා. දැන් මේ දැනුමට වඩා සංකල්පනාත්මක හැකියාව නැත්නම් නිර්මාණාත්මකව හිතන්න පුළුවන් හැකියාව වටිනවා කියලා එතුමා කියනවා. එයි ඒක තමයි අපි අවධාරණය කරන්නට ඕන කාරණේ. දැන් අපි මේ බැලුවහම සංකල්පයක් කියලා කියන්නේ එතෙක් මෙතෙක් නොබු විරු දෙයක්. දැන් අපේ සමහර දේශපාලනඥයෝ ඉන්නවා වැඩිහිටියන්ට නැත්නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කන්නාඩි බෙදා දීම අහබලාගේ සංකල්පයකට අනුව කියලා තමයි බැනර් එහෙම පෝස්ටර් එහෙම ගහන්නේ. ඒව සංකල්ප නෙවෙයි. ඒව මේ කාලෙක ඉඳන් කරගෙන ඉන්නේ. ඒව සංකල්ප හැටියට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේ කාරණේදී බලන්න උනේ එතෙක් මෙතෙක් නොබු විරු අලුත්ම හැඟීම නිර්මාණාත්මකව ඉදිරිපත් කරලා ඒක හැබෑවක් බවට පත් කරලා මේ සමාජයේ රට ලෝකෙ වෙනස් කරන්නට පුළුවන් දෙයක් නම් පමණයි සංකල්පයක් කියලා අපි කියන්නේ. දැන් මේක ගත්තහම අපි පවුලක ඉන්න හැමෝටම මෙන්න මේ නිර්මාණාත්මක හැකියාව සංකල්පනාත්මකව සිතුවිලි නිර්මාණය කර ගැනීමේ දක්ෂතාව ඇතිවන පරිදි වටපිටාව හැදෙන්නට ඕනේ. අපේ පවුලක ගත්තහම දෙමව්පියෝ කල්පනා කරන්නෙම තමන්ගේ දරුවන්ට දැනුම හොයලා දෙන්න. දැනුම අධ්‍යාපනය. හැබැයි ඇල්බර්ට් අයින්ස්ටයින් කියන කතන්දරේ නෙවෙයි. ඒ නිසා තමයි දැනුමට වඩා මේ ඉමැජිනේෂන් එක නැත්තම් නොලෙජ් එකට වඩා ඉමැජිනේෂන් එක වටිනවා කියලා එතුමා කියන්නේ. එනිසා අපි දැනුම හොයනවා මිසක් අර නිර්මාණශීලී කතන්දරේ සංකල්ප බිහි කිරීමේ කතන්දරේ අමතක කරනවා. ඒ නිසා අපේ රටේ මේ හිඟය අඩුව තියෙන තාක්කල් අපට ඉදිරියට යන්න පුළුවන් කමක් නැති වෙනවා නායකයෝ හැටියට. දැන් සංකල්පයක් නිර්මාණය කරනකොට සංකල්ප නිර්මාණය කිරීමේ හැකියාව ඇති පිරිස් බිහි කරද්දී ගෙදර වටපිටාව තාත්තා අම්මා ඒ වගේම පවුලේ අනිත් අය ඒ වගේම මොන්ටිසෝරි ඊළඟට පාසල ඊළඟට විශ්වවිද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන ආයතන මේ හැම එකකම මේ සංකල්පයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැනුම හොයන්න පහසුයි. හැබැයි සංකල්පනාත්මකව හිතන්න පුළුවන් අය ඉතාම විරලයි. එයි එවන් පසුබිමක් නැති නිසා. ඒ හින්දා අපි කල්පනා කරන්න ඕනේ එවැනි පරපුරක් බිහි කරන්නට කොහොමද ක්‍රියා කරන්නේ කියන කාරණේ පිළිබඳව. දැන් සංකල්පත් එක්ක බැඳෙන්නේ එක්තරා ආකාරයක මේ නායකත්ව හැකියාවක් තුල. එනම් මේ නායකයෝ වෙන්න ඕනේ සංකල්ප බිහි කරන්න. නායකයෙක් තමයි අලුත් දෙයක් හදන්නේ. එයා තමයි ලෝකය රට වෙනස් කරන්නේ. එහෙනම් මේ නායකත්ව ලක්ෂණ තමයි තවත් විදිහකින් කිව්වොත් මේ අපි නිර්මාණය කරන්නේ. දැන් සමහර විට රට ජාතියක් වෙනස් කරන්න දැනුම අවබෝධය දක්ෂතා සමහර වෙලාවට ධනය බලය පිරිස් සම්බන්ධතා මේ මොනවත් අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඕන කරන්නේ සංකල්පයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් ප්‍රබල සිතිවිල්ලක් පමණයි. එහෙම පුළුවන් නම් අපිට වෙන මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ ඒ සංකල්පය හැබෑවක් බවට පත් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ කාරණය දැඩි ලෙස අපේ හිතේ තැම්පත් කරගන්නට විශේෂයෙන් දෙමව්පියෝ හැටියට සහ ගුරුවරු හැටියට. අපි මේ කතන්දරෙත් එක්ක මතක් කරන්නට ඕනේ මේ හරහා තමයි අර ව්‍යවසායකත්වයේ නිර්මාණය වෙන්නේ අලුත් දෙයක් ඔන්ත්‍රොප්‍රිනෝර්ෂිප් කියන එක. එහෙනම් මේ ආකාරයෙන් හිතන්න පුළුවන් දරුපරපුරක් බිහි වෙන කාලෙකදී අපිට දකින්නට පුළුවන් වෙයි මේ දරු පරපුර ඉගෙන ගන්නේ රැකියා ඉල්ලන්න නෙවෙයි. එවන් දරු පරපුරක් ඉගෙන ගන්නේ රැකියා නිර්මාණය කරන්න. අන්න එතෙන්ට තමයි අපිට ගමන් කරන්න අවශ්‍ය වෙන්නේ. රැකියා ඉල්ලුම් කරන අධ්‍යාපනයකින් අපි රැකියා නිර්මාණය කරන අධ්‍යාපනයට යන්නට නම් මෙන්න මේ සංකල්පනාත්මකව සිතිවිලි ඇති කරගන්නට පුළුවන් කණ්ඩායමක් අපි
බිහිකරන්නට අවශ්‍ය වෙනවා. මේ අධ්‍යාපන ක්‍රමයේ තුල තියෙන්නේ පළවෙනිය වෙන්න, දෙවෙනිය වෙන්න, තුන්වෙනිය හතරවෙනිය මුල් පහට එන්න, මුල් 10ට එන්න ආදී වශයෙන් තමයි දෙමව්පියන් ගිහින් තියෙන්නේ. සත පහකට වැඩක් නැහැ. පළවෙනිය වෙච්ච අය කරපු දෙයක් නැහැ. අර අන්තිම කණ්ඩායමේ ඉන්න අය තමයි යම් විනාශකමක් කළානම් කරලා තියෙන්නේ. එනිසා මේක අපි තේරුම් ගන්න ඕන කාරණයක්. දැන් අපි ඔබට ඊටාම කෙටියෙන් කියනවා එක්තරා කාරණයක් මේ සංකල්පයත් එක්ක පදනම් වුණා. දැන් ඉන්දියාවේ රෝඩ් මෑන් කියලා කිව්වහම කවුරුත් දන්නවා. බිහාර් ප්‍රාන්තේ එතුමා මේ ගයා නුවරට කිට්ටුව ගෙඩ්ලවුර් කියන ගම්මානේ හිටපු කම්කරුයි. එයාට මේ කියන මොනවත් තිබුණේ නැහැ. හැබැයි එතුමා මේ ගමේ මිනිස්සුන්ට තමන්ගේ ගමේ ඉඳන් නගරයට යන්න තියෙන කිලෝමීටර් 70ක් ඒ 70 යන්නේ මේ රවුමේ ගියහම ඍජු ලෙස යනවා නම් කිලෝමීටර් 1යි. හැබැයි යන්න බෑ දැවැන්ත කන්දක් තියෙනවා ගම හරහා ඉදි මේ මේ ස්වාභාවිකව නිර්මාණය වෙලා. මේ කන්ද කැපුවොත් කිලෝමීටර් 1යි. හැබැයි රවුමෙන් ගියොත් 70යි. මේ සංකල්පයේ හිතට ආව දශරත් මාංජිගේ එක්තරා හේතුවක් නිසා ඒ දශරත් මාංජි කියන කම්කරුවා කිසිඳු බලයක් නැහැ, කිසිඳු දක්ෂතාවක්, දැනුමක්, නායකත්ව ලක්ෂණ සහ පිරිස් බලය මොනවත් නැහැ. හැබැයි ප්‍රබල සංකල්පයක් එයාගේ හිතේ නිර්මාණය කෙරුණා, නිර්මාණය කරගත්තා. මොකද කිලෝමීටර් 70ව කිලෝමීටරේ දක්වා අඩු කරලා මේ ගමේ මිනිස්සුන්ට සේවාවක් සලසනවාය කියන මේ සංකල්පය. එයා කාලයක් තිස්සේ මේ වෙනුවෙන් කැප වුණා. තමන් මෙටියකුයි නියනකුයි හොයාගෙන මේ වැඩේ පටන් ගත්තා. මිනිස්සු කිව්වා එයාට පිස්සු කියලා. ඔල්මාදි කියලා කිව්වා. මේ එකකින්වත් එයා පසුබට වුණේ නැහැ. නොසැලී තමන්ගේ ගමන යන්නට ක්‍රියා කළා. එහෙම ගිහින් එතුමා මේ පාර නිර්මාණය කළා. හැබැයි කාලයක් යද්දි පාරක් කැපෙනව වගේ නේද කියන හැඟීම පෙනුණු අය මෙයා එක්ක සම්බන්ධ වුණා. එකතු වුණා මහා පිරිසක්. ටිකෙන් ටික එකතු වෙලා මේ ගමන එතුමාට යන්නට පුළුවන් වෙනවා. බිහාර් ප්‍රාන්තේ ආණ්ඩු එතුමාගේ නමින් මේ පාර නම් කරනවා. එතුමා මිය ගිය දවසේදී එතුමා වෙනුවෙන් රාජ්‍ය ගෞරව පළ කරනවා. හැබැයි මේ කම්කරුවෙක් එයාට දැනුම තිබුණේ නැහැ. එයා ස්ලිම් චාටර්ඩ් මාකටිං සීමා MBA මොනක්වත් නැහැ. හැබැයි එයාට ඇති වුණු ප්‍රබල සංකල්පය එයා හැබෑවක් බවට පත් කරලා පෙන්නුවා තමන් නායකයෙක් කියලා. එහෙනම් ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වේ මේකයි. ඉමේජිනේෂන් ඉස් මෝ ඉම්පෝර්ටන්ට් දෑන් ද නොලෙජ්. නොලෙජ් එක තියෙන ඕන තරම් ඉන්නවා. හැබැයි එයාට එයාවත් වෙනස් කරගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. එයා කොහොමද ආයතනයක් වෙනස් කරන්නේ? එයා කොහොමද රටක් වෙනස් කරන්නේ? එයා කොහොමද සංවිධානයක් වෙනස් කරන්නේ? දැනුම විතරයි. ඒ නිසා මතක තියාගන්න දැනුම ඕනේ. හැබැයි දැනුමට වඩා වටින්නේ Tamanට සංකල්පයක් නිර්මාණය කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි වටින්නේ. ඒ සංකල්පය නිර්මාණය කළාම තමයි ප්‍රතිපත්ති නිර්මාණය වෙන්නේ. ප්‍රතිපත්ති නිර්මාණය වුණාම තමයි නීති රීති සම්පාදනය කෙරේ. නීති රීති සම්පාදනය වුණාම තමයි ඊට එකඟව කටයුතු කරන කණ්ඩායමක් බිහි වෙන්නේ. ඒ කණ්ඩායම හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ ඉලක්ක ඉටු කරගන්න. එහෙනම් සංකල්පයක් නිර්මාණය වෙනකොට ප්‍රතිපත්ති නිර්මාණය වෙනවා. ප්‍රතිපත්ති නිර්මාණය වෙනකොට නීති රීති නිර්මාණය වෙනවා. නීති රීති නිර්මාණය වෙනකොට ප්‍රබල කණ්ඩායමක් ශක්තියක් එකට ගොනු වෙනවා. ඒ හරහා අදාළ ඉලක්ක ඉටු කරගන්න අපට හැකියාව ලැබෙනවා. එහෙමනම් ජාතියක්, රටක්, ආගමක්, දහමක් වගේම පවුලක්, පුද්ගලෙක් මේ ආදී වශයෙන් වෙනස් කරන්න නම් සංකල්පයක් ඕනේ කරනවා. ඒ සංකල්පනාත්මක සිතිවිලි ධාරාව නිර්මාණය කරන දරුවෙක් අපට නිර්මාණය කරන්නට පුළුවන් නම් අධ්‍යාපන ක්‍රමයේ හරහා මේ දැනුම හොයන පිරිස පරද්දලා අපට සංකල්ප නිර්මාණය කරගන්න පුළුවන් අය ඉදිරියට යන බව තහවුරු කරගන්න පිළිගන්න හැමෝටම පුළුවන්කම ලැබෙන දවසකදී විතරයි අපට දියුණු රටක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම්
ඇල්බට් අයින්ස්ටයින් කිව්ව කතාව. Imagination is more important than the knowledge. දස්රත් මාංජි කියන කම්කරුවා බිහාර ප්‍රාන්තේ එවන් හපංකමක් කළේ කිසිම සුදුසුකමක් නැතුව සාමාන්‍ය කම්කරුයි. හැබැයි ප්‍රබල සිටිවිල්ලක් නිර්මාණය කරගත්ත මේ කිලෝමීටර් 70 කිලෝමීටරේ දක්වා අඩු කරලා මේ ගමේ ජනතාවට සේවාව සම්පාදනය කරනවාය කියන හැඟීම ඒ ප්‍රබල සිටිවිල්ල තමයි ඒ ගමට ඒ වාසනාව ගෙනාවේ. එහෙනම් මෙන්න මේගොල්ලෝ තමයි අපිට ඕන කරන්නේ. දශරත් මාංජිල වගේ අය ලෝකෙ පුරා බිහි වෙන්න ඕන. රටවල පුළුවන් තරම් එවැනි අය බිහි කරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න ඕන. එහෙම නැතුව විභාග වලින් පළවෙනියා වෙන විභාග වලින් මුල් පස් දෙනා අතරට එන කැම්පස් එකේ ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් අපර් ගන්න ඒව හොඳයි. හැබැයි මේ කොටස නැත්තම් ඒවා සත පහකට වටින්නේ නැහැ කියලා අපි කියන්නම ඕන. මොකද මෙච්චර කාලයක් තුල පළවෙනියා වෙච්ච අය ඉන්නෝ ශිෂ්‍යත්වෙන් ලකුණු 200 ගත්ත අය ඉන්නෝ ඒ වගේම ඕ ලෙවල් ඒ 9 ගත්ත අය ඉන්නෝ ඒ ලෙවල් ඒ 3 ගත්ත අය ඉන්නෝ ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් අපර් ගත්ත අය ඉන්නෝ චාටර්ඩ් කරපු අය ඉන්නෝ ස්ලිම් කරපු අය ඉන්නෝ සීමා කරපු අය ඉන්නෝ ඉංජිනේරු උපාධි තියෙනෝ වෛද්‍ය උපාධි තියෙනෝ මේ මහා දැනුම් සම්භාරයක් තියෙනවා. නමුත් මේ අපි කියන සංකල්පනාත්මකව හිතන්නට පුළුවන් ගතිය නැත්නම් ඊ හැකියාව නැත්නම් මේකකින්වත් වැඩක් වෙන්නේ නැහැ. එහෙම වැඩක් වෙලා නැහැ. එහෙමනම් මේ රට මිට වඩා වෙනස් වෙන්න ඕනේ. එහෙම වෙනස් වෙලා නැහැ. හැබැයි දස්රත් මාංජිල වගේ අය ලලිත් ඇතුළත් මුදලිල වගේ අය දැන් ලලිත ඇතුළත් මුදලිත් කලේ එහෙම දෙයක්. එතුමා මෙතෙක් ඒ කාලේ තිබුණේ මහපොළ සංකල්පයට කලින් තිබුණේ විශ්වවිද්‍යාල දරුවන්ට ණයක් දුන්නේ. එතුමා ඒ ණය ශිෂ්‍යත්වයක් බවට පරිවර්තනය කළා. ඒක සංකල්පයක්. ඒ නිසා තමයි මහපොළ සංකල්පය කියන්නේ. මහපොළ සංකල්පයේ හරහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආපසු ගෙවන මුදලක් නෙවෙයි ශිෂ්‍යත්වයක් ලබා දෙන්න කටයුතු කළා. එතෙක් මෙතෙක් සිදු නොවු දෙයක් තමයි එතුමා කළේ. එනිසා තමයි සංකල්පය කියලා කියන්නේ. එහෙනම් සංකල්ප බිහි කරන්නට පුළුවන් සිත් සතන් නිර්මාණාත්මකව සිටිබිලි වලින් පුරවන්නට පුළුවන් දරුවෝ බිහි කරන්නට සමාජයේ වටපිටාව ගෙදර පාසල මොන්ටිසෝරිය විශ්වවිද්‍යාලය ඒ වගේම වෘත්ති අධ්‍යාපන ආයතන මේ සමස්ත අධ්‍යාපන පද්ධතියම මේ ආකාරයෙන් සංකල්ප නිර්මාණය කිරීමෙහිලා හපන්කම් දක්වන දරු පරපුරක් බිහි කිරීම ඉලක්ක කරගෙන සකස් විය යුතුයි. එසේ වුණාට පස්සේ තමයි අපට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන කතාවේ තේරුම. Imagination is more important than the knowledge. මේක තමයි අපේ කතාවේ. ඒ නිසා ඔබ හැම අවබෝධ කරගන්නට ඕනේ Imagination එක තමයි වටින්නේ knowledge එක නෙමෙයි. හැබැයි knowledge එකත් ඕනේ සමහර විට ඕන නැති වෙන්නත් පුළුවන්. knowledge එකට වඩා වටින්නේ imagination එක කියන කාරණය ඉතාම හොඳින් එතුමා පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා අපි එවන් ගමනක් යමු, ජාතියක් ගොඩනගමු, දේශයක් අවදි කරවමු, ජාතියක් දේශයක් පෝෂණය කරවමු නව සංකල්ප වලින්. ඒ නිසා මතකේ තියාගමු, ඒ අනුව හැඩ ගැහෙමු, හුරු වෙමු. imagination is more important than the knowledge කියන ඒ අතිශ්‍රේෂ්ඨ කියමනත් එක්ක.